අයිබෝවන්, ඉන්දියාව කියන්නේෙ ලෝකේ තියෙන මුතුම දේවල් තින කටක්. එක පැතිවල එකක සංස්කෘති තියෙන එකක භාෂාවල තින රටක් තමයි ඉදියාව කියන්නේ ඔට ගොඩක් ලස්සන දේවල් වගේීම අපි රිසිද බලන්න බැරිදේවලුත් ඉන්දියාවවෙදි බලාගන්න ලුවන් අපි මුින්ම කතා කරන්නේ යන ඉදියාව ඉන්න හරක්ගෙන ඔ දන්නවද ඉදියාව තමයි අතරල දෙපු හරක් පැඩියෙන්ම ඉන්නරට සාමාන්‍යෙන් ඉන්දියාවේ හරක්මලියන තුන්සේ පහක්විතර අත්තෑරම දාල ඉන්නවා ඔයා මේ දක්කි න්නේත් ඉන්දාව අත්තෑරල දාලා තියෙන වගේ හරකෙක් ඇයි මෙච්චර හරක් ඉන්නන්නේ කිය ඔයා දන්නවද ඉන්දාව සමහර ප්‍රාන්තවල හරප්ට විශේෂ කැකි හේතු නිසාතම ඉන්දියාව මේේතරම් හරක්කින්නේ. ඉන්දයායි මස් වලට හරක් මරණි නැතිතම්. හරක්ගෙන් කරන්න කිරිගන්නක විතර. ඉන්දාව ඇය හරක්ගෙන් කිරිාර නිවල්නාම. ඒ හරක් පාරවල් වලට නිදහස් කරනවා. ඒහයි ඒක දක්කින්නේ අමතර වියදමක් විදිහයට උඩු රැවල. ඔය දෙමළ පේල්ම් හින්දිි පිල්ම් බදල් තියෙනවනම් ඔය දක්කල ඇතිේ ෆිල්ම් වලන්න පොලිසියයිගේ උඩුරැවලක් තියෙනවා. මේක ඉදියාව කාම්පීරත්වය සංකේතයක් විදියට තමයි සලකන්නේ ්‍රැවුලු වැන්නති පොලිසිය පද්දට උඩරැවලක් කරගෙන අලවගෙනත් ඉන්නවා මේ තරම් මේ උඩරැවු ඉදාව පොලිසිට වැග සාමාන්‍යින් කසාධබඳන්නේ මිනිස්සුනාට ඉන්දයාවෙදි මේක වෙනස් ඉන්ියාවේ සත්තුත් විවාහ කල දෙනවා. ඉන්දියාවේ බෝපාල් කියන ගමේ තමයි මේ දේ බහලුවම සිදුවන්නේ ඔය මේ දකින්නේ ගෙබි විවාහයක්ඒවාගේ තමයි ඉදියාව කියෙනක් ග්‍රහපල දෝෂල් ඔප්පොටම පිළිගන්න රට ඔය දන්නවද ඉන්දියාවේ සමහර කාන්තාවට විවාහ වෙන කෙනාට අප යක් තියෙනව නම් ඒකනාම් මුලින්ම බල්ලෙක් සමඟ විවාහකරනවා ඒ දෝෂය මගේඇරෙන්න්න ඒ විවාහයේ නීත්‍යානුකූල එකක් විදිරි සලකාන්නි නෑ ඊට පස්සෙ තමයි අදාළ තරුණයත් එක්ක විවාහය සිදු කරන්නේ ඒ අයි විශ්වාස කන්නවා බල්ලෙක් විවාහ කල දුන්නම මේ දෝෂ මගගැරනව කියලා සාමාන්‍යයෙන් හුස්මගන්න පහසු හත්ය තියෙන කෙනෙක් පෙහෙත්බීට ඉන්දයාාවදි කරන්නේ මීට වඩා මුත්ම දෙ. ඉන්දියෝාව වැදමහත්තෙක් හදන විශේෂ අෞෂ දෙයක් පණපිටින් ඉන්න මාළුවකි කටයෝබලා ඒ මාලු පණ පිටින්ම ගිලින්න දෙනවා ඒ යි විශවාසකර ව ඒද නිසා මේ රෝග ලක්ෂණ සම්පූර්ණෙන්ම නැතිවෙනව කියලා. ඉන්දියාව අයට හතියට පවච්චි කන්න ඉ හෙලා කියන නිකන් බොරු දෙයක්. ඉතිනඳද ේඩිය එක කනෝ ගේ අදහස කමෙන්ට් එකක් දාගෙනයන්න. මේවාගේ වේඩියෝ දින පපතා බලන්න විශ්වදනම සබස්කරයිප් කරන්න. අලුත් වීඩියෝ එකකින් හෙටත් හමුම වූ එසකම් පරිස්සමෙන්ඉන්න.